අයිබෝන් සේ ඔන් TV YouTube channel එකට ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල ෆින්ලන්තයට බොහෝ දෙනෙක් විවිධ රටවල් වල ඉඳලා අධ්‍යාපන කටයුතු සඳහා එනවා. ශ්‍රී ලාංකිකයනුත් බොහෝ දෙනෙක් මේ දවස්වල පැමිණෙන නිසා ඒගොල්ලෝ ෆින්ලන්තයට ඇවිල්ලා කරන්න ඕනේ මොනවද, මුලින්ම කරන්න ඕනේ මොනවද කියන එක සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැතුව යම් යම් මග පෙන්වීම් නැතිකම නිසා අසරණ භාවයට පත්වෙන නිසා සමහරු ගොඩක් දෙනෙක් කෝල් කරලා අපෙනුතු ඉස්සර අහන නිසා හැමෝටම පහසුවෙන් දැනගන්නත් එක්ක ෆින්ලන්තයට ආවට පස්සේ මුලින්ම මොනවද කරන්න ඕනේ කියලා පුංචි පැහැදිලි කිරීමක් කරන්නයි මේ වීඩියෝ එක අපි කරන්නේ. ෆින්ලන්තයට එන කලින් ඔබ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එනවනම් ඉස්සෙල්ලා බලන්න ඔබේ අපාර්ට්මන්ට් එක රෙඩිද කියලා. එහෙම නැත්නම් ඔබ ඇවිල්ලා මෙහි තැන් තැන් වලට අනවශ්‍ය ලෙස වියදම් කරමින් ඔබට රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශයට අදාළව ස්ටුඩන්ට් අපාර්ට්මන්ට්ස් ලබා දෙන තැන් තියෙනවා. දැන් හෙල්සිංකි වල ගත්තොත් හොස් තියෙනවා, තම්පරේ ගත්තොත් තෝස් තියෙනවා. මේ වගේ ඒ තැනකින් ඔබට ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය අපාර්ට්මන්ට් එකට වඩා ටිකක් රීසනබල් මුදලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ කී එක ඔබට කලින් ගන්න පුළුවන්. ඒක ඔබට ටෝස් එක හරි එහෙම නැත්නම් ඔය හොස් හරි ආයතනත් එක්ක කතා බහ කරලා කලින් කී එක ගන්න පුළුවන් ඔබේ යාළුවෙකුට, මිත්‍රයෙකුට. එහෙම නැත්නම් ඔබ යුනිවර්සිටි එක හරහා කෙනෙක්ව සම්බන්ධ කරගෙන එයාට උනත් කලින් කී එක ගන්න පුළුවන්. එතකොට ඔබට ආපු ගමන් කෙලින්ම අපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණය තමයි ඔබ මේ ෆින්ලන්තයට ආවට පස්සේ ඔබ ඉස්සෙල්ලම එයාපෝර්ට් එකෙන් එළියට එනකොට එහෙම ලොකුවට ඔබ චෙක් කරන්නේ නැහැ. ඔබට කෙලින්ම එළියට එන්න පුළුවන්. ඒ එනකොට මේක ඔබට කැමති නම් කරන්න පුළුවන්. ඔබට පුළුවන් ෆින්ලන්තයේ සිම් කාඩ් පතක් මිලදී ගන්න. මොකද නැත්තම් මේ හැමදේම දත්ත ඩේටා හරහා කරන නිසා ටිකක් අමාරු වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ සිම් එකක් නම් පාවිච්චි කරන්නේ ලොකු වියදමක් යාවේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් තියෙනවා එයාපෝර්ට් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන් ටෙලියා, එහෙම නැත්තම් DNA, එලීසා වගේ එක එක සිම් කාඩ් පත් තියෙනවා. ඒක ඔබේ කැමැත්ත අනුව තෝරා ගන්න පුළුවන්. යුරෝ 5කට 6කට වගේ මේ මිලදී ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒක ගත්තට පස්සේ ඔබට ඕනනම් ශ්‍රී ලංකාවේ නම්බර් එකත් ඔබට WhatsApp නම්බර් එක හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බිස්නස් account එකක් හදාගත්තා නම් ඔබට මේ නම්බර දෙකටම WhatsApp නම්බර දෙකක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔබ කරන්න ඕන දැන් ෆින්ලන්තයේ සිම් එකකුත් ගත්තට පස්සේ ඊළඟට ඔබ අපාර්ට්මන්ට් එකට යන පිළිවෙල ගැන හොයන්න ඕනේ. හරියට බලන්න බැගේජස් ටික ඔක්කොම ලැබුණාද කියලා. ඊට පස්සේ යන පිළිවෙල ඔබට අපාර්ට්මන්ට් එකට ට්‍රේන් එක යන්න පුළුවන්, නැත්නම් බස් සර්විස් එකක් කරහා යන්නත් පුළුවන්කම තියෙනවා. ඔබ ට්‍රේන් එක බුක් කරනවා නම් ඒක ටිකක් කලින් බුක් කරන්න ඕනේ. ඒකට ඔබ යන්න ඕනේ vr.fi කියන වෙබ්සයිට් එකට ගියාම ඔබ ආරම්භක ස්ථානයේ ඔබ යන්න ඕන තැන කී දෙනෙක් යන්න ඕනේද, ඇඩල්ට්ස්ා කීයක්ද, ළමයි කීයක්ද කියලා සටහන් කරාට පස්සේ ට්‍රේන් වෙලාවල් සහ ඒවයි ගාස්තු ලබා දෙනවා. මේක ටිකක් ඔබට කලින් කරගන්න පුළුවන් නම් ගාස්තු ටිකක් අඩුවෙන් ගන්න පුළුවන්. ඔබ හෙට යන්න තියාගෙන අද බුක් කරන්න ගත්තොත් එහෙම ගාස්තු ටිකක් වැඩි. නමුත් ඔබ සාමාන්‍යයෙන් සති දෙක තුනකට කලින් බුක් කරොත් සැහෙන අඩු මුදලකට මේ ටිකට් එක බුක් කරගන්න පුළුවන්. මේ ට්‍රේන් එකේ ඔබට ලගේජස් උත් අරගෙන යන්න පුළුවන්. ලගේජස් යන වෙන වෙනම තැන් තියෙනවා. ඒවයි තියලා අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔබ කල්පනා කරන්න ඔබ එනකොට ෆැමිලි එකක් එක්ක එනවා නම් ඔබට ඒවා අරගෙන යන්න පුළුවන් ප්‍රමාණයද තියෙන්නේ, එහෙම පහසුකමක් තියෙනවද කියලා බලලා මේ ට්‍රේන් එක බුක් කරන්න. ඒක ඔබට ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ට්‍රේන් එක බුක් කරන්න පුළුවන්. බස් එක යන්න ඉන්නවා නම් ඔබට කරන්න තියෙන්නේ ස්ටේෂන් එක හරි එහෙම නැත්නම් එයාපෝර්ට් එක හරි කිට්ටුව තියෙන RQSK වගේ ෂොප් එකකින් ඔබට පුළුවන් ඩේ ටිකට් එහෙම නැත්නම් විනාඩි 90ට තියෙන ටිකට් තියෙනවා. මේ ටිකට් එකක් එහෙම නැත්නම් වන් ට්‍රිප් ටිකට් කියලාත් ගන්න පුළුවන්. මේ ටිකට් එකක් මිලදී අරගෙන ඔබට බස් එක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටැක්සි සර්විස් එකක් භාවිත කරගෙන ඔබට මේ බඩු ටික අරගෙන ඔබේ අපාර්ට්මන්ට් එකට යන්නත් පුළුවන්. කොහොම වුණත් ඔබ අපාර්ට්මන්ට් එකට යන්න පොඩ්ඩක් එහෙම වෙනවා නම් ඔබේ මිත්‍රයෙකුගේ හරි වෙන මාර්ගයක් හොයාගන්න වෙනවා රැයක් දෙකක් පහන් කරන්න. ඒකට විවිධ ස්ථාන තියෙනවා මේ හෙල්සිංකි සිටි එකේ. ඔබට හොටෙල් එකක් නැත්නම් හොස්ටල් එකක් වුණත් ලබා ගන්න පුළුවන්. හොස්ටල් එකක් ටිකක් ගණන් අඩුවෙන් ගන්න පුළුවන්, හොටෙල් එකක් ටිකක් ගණන් වැඩි. ඊට පස්සේ ඔබ අපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ ඔබට අවශ්‍ය කරන බඩු ටික මිලදී ගන්නත් ඕනේ. ඊට කලින්
ඔබ මාසෙට අදාළව බස් කාඩ් එක ගන්න ඕන නම් වඩා හොඳයි. මොකද හේතුව නැත්තම් ඔබ ඔය පැය 24 කාඩ් විනාඩි 90 කාඩ් ගන්න ගියොත් ඔබට ලොකු මුදලක් යනවා. ඒ බස් සර්විස්, ට්‍රෑම් සර්විස් අපේන වෙනම ආයතන තියෙනවා. ඔබට පුළුවන් ඒ ආයතනයකට ගිහිල්ලා ඒ කාඩ් එක ලබා ගන්න. උදාහරණයක් හැටියට හෙල්සිංක වල HSL කියන සේවාව තියෙන්නේ. එතකොට තම්පරේ ගත්තොත් නස්සි කියන සේවාව තියෙන්නේ. ඒ වගේම හැමිලින් නම ගත්තොත් හැමි කියන සේවාව වගේ ඒ ඒ ප්‍රදේශයට අදාළව, රීජන් එකට අදාළව වෙනම බස් සර්විස් තියෙනවා. ඒකක් ඔබ ඒ ආයතනයකට ගිහිල්ලා මාසිකට අදාළ කාඩ් එක මිලදී ගන්න. උදාහරණයක් හැටියට තම්පරේ තියෙන නස්සි කියන සේවාව හරහා ඔබට මාසෙටම වියදම් වෙන්නේ යුරෝ 56ක් විතර වගේ. නමුත් ඔබ පළමු මිලදී ගැනීම කරනකොට ඔබ කාඩ් එකටත් යම්කිසි ගෙවීමක් කරන්න ඕනේ යුරෝ 6ක විතර. ඒ යුරෝ 6 නැවත නැවත ඔබ ගෙවන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔබට ඒ කාඩ් එක ටොප් අප් කරමින් යන්න පුළුවන්. මේ කාඩ් එකෙන් ඔබට බස් එකේ යන්නත් පුළුවන්, ට්‍රෑම් එකේ යන්න පුළුවන්, මෙට්‍රෝ එකේ යන්නත් පුළුවන්කම තියෙනවා. මෙට්‍රෝ එක හැම සිටි එකේම නැහැ. නමුත් බස් එක සහ ට්‍රෑම් එක බොහෝ සිටිවල තියෙනවා. එතකොට ඔබ තම්පරේ ගත්තොත් එහෙම තම්පරේ බස් සේවාවට අදාළ ආයතනය පිහිටලා තියෙන්නේ කෙස්කුස්තෝරි කියන ස්ථානයේ. එතෙන්ට ගිහිල්ලා ඔබට කාඩ් එක ලබා ගන්න පුළුවන්. ඔබ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔබට විශේෂ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. සාමාන්‍ය ගාස්තුවට වඩා යුරෝ 12ක් විතර වගේ ඔබට අඩුයි. එතකොට ඒක ඔබ ඒ අදාළ නිලධාරියාට කියන්න. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කිව්වහම ඒගොල්ලෝ ඒකට අවශ්‍ය කරන කටයුත්ත කොහොමද කියලා ඔබට පැහැදිලි කිරීමක් කරනවා. හරි, බස් කාඩ් එක තමයි ඉස්සෙල්ලම ගන්න ඕනේ. නැත්නම් ඔබට එහෙම යන්න ටිකක් කරදර වෙනවා. ඊළඟට ඔබ කරන්න ඕනේ ඔබේ ගෙදරට අවශ්‍ය කරන කෑම බීම සහ අනෙකුත් දේවල් ගන්න එක. දැන් මේ ෆින්ලන්තයේ ගොඩක් ප්‍රසිද්ධ සුපර් මාකට්ස් තියෙනවා. උදාහරණයක් හැටියට කේ මාකට් එකේ තුනක් තියෙනවා. කේ සිටි මාකට්, කේ මාකට් සහ කේ සුපර් මාකට් කියලා. ඒ වගේම එස් මාකට් කියලා තියෙනවා, ලිඩල් කියලා තියෙනවා, ඊට පස්සේ තොක්කමණි කියලා එකක් තියෙනවා, ඊට පස්සේ තව ඔය රූපලාවන්‍ය දේවල්, ඔය ක්‍රීම් වර්ග, ඒවා මේවා විශේෂයෙන් කාන්තාවන්ට අවශ්‍ය කරන දේවල් ඔබට නෝර්මල් කියන ෂොප් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම එතන ස්පයිසිස් වර්ගත් තියෙනවා. අමතක කරන්න එපා, ඒ නෝර්මල් කියන එකේ ඔබට ඔය මිරිස්, කෑලි මිරිස්, කහකුඩු 3-5 කුඩු, ඒ වගේ යුරෝ එකකට වගේ ග්‍රෑම් 75 පැකට් එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක පොඩි රවමක් ගහලා බලන්න. එතකොට ඔබට අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුපර් මාකට් වලින් බඩු ගණිද්දී සැලකිලිමත් වෙන්න. සමහර ඒවා ටිකක් ගණන් වැඩි, සමහර ඒවා ගණන් අඩුයි. සාමාන්‍යයෙන් ෆින්ලන්තයේ ලිඩල් කියන සුපර් මාකට් එකේ තමයි භාණ්ඩවල ගණන් ටිකක් අපිට ආපු ගමන් ටිකක් දරා ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ. ඒ වගේම ඒ අදාළ සුපර් මාකට් එකේ නිෂ්පාදන තියෙනවා. දැන් උදාහරණයක් හැටියට S මාකට් එකේ තියෙනවා එක්ස්ට්‍රා කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක ටිකක් ගණන් අඩුයි. ඊට පස්සේ ඔබ කේ මාකට් එකට ගියොත් එතන තියෙනවා පිරකා කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒක ටිකක් ගණන් අඩුයි. ඉතින් ඒ වගේ ඒ සුපර් මාකට් එකේ හැටියට ඒකේ ගාන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ඔබට අවශ්‍ය කරන දේවල් එහෙම මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය තැන්වල ටිකක් අපේ අර ශ්‍රී ලාංකික රසට අදාළ දේවල් ටිකක් අඩුයි. නමුත් ඔය කැරට්, ලීක්ස්, ඒවා මේවා, ලූණු, සුදු ලූණු, අල, ඒ ටික ඔක්කොම තියෙනවා. ඊට පස්සේ නූඩ්ල්ස් වල ඉඳලා මාගරින්, කිරි හැමදේම තියෙනවා. නමුත් අර අපේ ඒෂියන් රසයට අදාළ ඔය අමුමිරිස්, මොනවාද, රතු ලූණු, ඒ අපි ආස කරන ඒලවලු, ඒ වගේ දේවල් ගන්න වෙනම ඒෂියන් මාකට්ස්ුත් තියෙනවා. ඉතින් ඒක හෙල්සිංකි සිටි එකේ, තම්පරේ සිටි එකේ, ඔය හැම තැනම ඒෂියන් මාකට්ස් තියෙනවා. ඔබට ඒ තැන්වලට ගිහිල්ලා ඒ අපේ රසට හරියන දේවල් මිලදී ගන්න පුළුවන්. සමහර විට ඒවයි පොඩ්ඩක් ගණන් හොයලා බලලා මිලදී ගන්න කියලා යෝජනාවකුත් කරනවා. ඒ වගේම ඔබට ඇඳුම් පැළඳුම් මෙහෙම මිලදී ගන්නවා නම් හොඳ තැනක් තමයි නිව්යෝක කියලා කියන්නේ. නිව්යෝක ගණන් හරි අඩුයි. ඒකේ විවිධ ඩිස්කවුන්ට්ස් දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. තැඹිලි පාට වගේ ලේබල් එකකින් විශේෂ ගාණක් දාලා තියෙනවා. ඒක තමයි ඒ ඩිස්කවුන්ට් දාලා තියෙන ගාණ. ඒ වගේ දේවල් ඔබට දැන් සාමාන්‍යයෙන් ස්කර්ට් එකක්, බ්ලවුස් එකක් යුරෝ 2.99ට ගන්න පුළුවන් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ පොඩ්ඩක් බලන්න ඕන. ඊළඟට H&M කියන එකේ ගන්න පුළුවන්. විශේෂයෙන් පොඩි ළමයින්ගේ ඇඳුම් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඒ වගේම සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් තියෙනවා. ඒවටත් ඔබට යන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් කිව්වම දැන් වින්ටර් ඇඳුම් එහෙමත් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල තියෙනවා. එහෙම අර සවුත් වෙච්ච ඒවා නෙමෙයි, ඇත්තටම හොඳ තත්ත්වයේ තියෙන ඇඳුම් ඔබට බොහොම සාධාරණ මිලකට වින්ටර් ජැකට්ස්, ෂූස්, එතකොට හැට්ස්, ග්ලව්ස්, ෂෝල්ස්, තව ගොඩක් දේවල් ඔබට මිලදී ගන්න පුළුවන් ඔය සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් වලට ගියාම. ඒ වගේම ඔබ බලන්න ඔබේ අපාර්ට්මන්ට් එක ෆර්නිෂ්ඩ් එකක්ද එහෙම නැත්නම් අන්ෆර්නිෂ්ඩ් එකක්ද කියලා. මොකද සමහර ඒවායි තියෙනවා
අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ තියෙන ඒවා සමහර ඒවා නැති ඒවා තියෙනවා. එහෙම නැති වුණොත් ඔබට මූලික දේවල් හරි මුලදී ගන්න වෙනවා. හේතුව ඇඳක් ඕනේ, මෙට්‍රස් එකක් ඕනේ, ඊට පස්සේ පුටු දෙක තුනක්, ඔබ ස්ටඩි කරන කෙනෙක් නම් ස්ටඩි ටේබල් එකක්, කෑම මේසයක්, පුටු තුන හතරක්, ඒ වගේ දේවල් ගන්න වෙනවා. වොෂින් මැෂින් ඒව මේව ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද ඔබේ අපාර්ට්මන්ට් එකට අදාළව වෙනම වොෂින් ඒරියා එකක් තියෙනවා. ඔබට ෆ්‍රිජ් එකක් අනිවාර්යෙන් තියෙනවා ඔබේ අපාර්ට්මන්ට් එකේ. කුක එකක් අනිවාර්යෙන් තියෙනවා ඔබේ අපාර්ට්මන්ට් එකේ. ඒ වගේම වයිෆයි රවුටර් එකක් බොහෝ විට තියෙනවා. ඉතාම කලාතුරකින් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ ඒකත් ඔබේ අපාර්ට්මන්ට් එකට අදාළ ටෙලිකමියුනිකේෂන් සේවා සපයන්නා වෙත ගිහිල්ලා යම් කිසි මුදලක් ගෙවලා ඒක ලබා ගන්න පුළුවන්. සමහර තැන්වල ඒක ෆ්‍රී දෙන තත්ත්වෙනුත් තියෙනවා. ඒක හැබැයි පොඩ්ඩක් කතා බහ කරලා හොයලා බලන්න. එතකොට අර ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ ගන්න ඔබට අලුත් ඒවා ගන්න ගියොත් ටිකක් අතේ අරගෙන යන මුදල ඉවර වෙන්න පුළුවන්. මොකද ඔබ ලංකාවෙන් යුරෝ අරගෙන එනකොට ඒවා ටිකක් පරිස්සමෙන් වියදම් කරන්න. තේරුණානේ? යුරෝ 10 11 10 සැරයක් ගණන් කරලා වියදම් කරන්න ඕන. මොකද අපිට ජොබ් එකක් මෙහි හම්බ වෙනතුරු අපි ටිකක් සල්ලි පරිස්සම් කරගන්න ඕනේ. ඒ නිසා ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම මම යෝජනා කරනවා සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල තියෙන ඔය ෆර්නිචර්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා බොහොම අඩු මුදලට. ඔබට යන්න පුළුවන් ඒ වගේ ෂොප්ස් කීපයක් තියෙනවා. දැන් ඔබ Google කරලා බැලුවොත් එහෙම සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් නියර් මී කියලා ගැහුවොත් ඔබට ඒ කිට්ටුව තියෙන දැන් තම්පරේ ගත්තොත් එහෙම නේකලා කියලා සිටි ෂොප් එකක් තියෙනවා. ඒකේ සෑහෙන දේවල් තියෙනවා ඉතාමත් අඩු මුදලට. ඔය වගේ ෂොප්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ වයින් ඔබට ඒ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ගිහිපු ගමන් පොඩ්ඩක් අපාර්ට්මන්ට් එක වටේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න වොෂින් ඒරියා එක කොහෙද තියෙන්නේ. ඊට පස්සේ ඔබට අනෙකුත් පහසුකම් බස් හෝල්ට් කොහෙද තියෙන්නේ, කොහොමද එතෙන්ට යන්නේ. ඒ වගේම ඔබ Google Map එක පාවිච්චි කරන්න ඔය යන ඕනම තැනකට. මොකද Google Map එකේ ඔබ ඔබේ ඉන්න ලොකේෂන් එක ඉඳලා අදාළ ලොකේෂන් එක ඩිරෙක්ෂන් එක ඉල්ලුවහම එයා දෙනවා යන්න ඕන බස් රූට් නම්බර් එක, බස් එකකින් බස් එකට මාරු වෙන්න ඕන නම් මොකද්ද ඒ මාරු වෙන්න ඕන බස් එක, ඒ බස් දෙක අතර කොච්චර කාලයක් තියෙනවද, ඔබට කොච්චර කාලයක් වෙයිටින් ඉන්න ඕනේද. සමහර විට ඒ අතරේ ට්‍රෑම් එක දෙන්න පුළුවන්, බස් එකේ කියලා ට්‍රෑම් එක යන්න, ට්‍රෑම් එකෙන් බස් එකට යන්න. ඒ වගේ විවිධ ඔප්ෂන්ස් දෙනවා. ඒකෙන් ඔබ වඩා පහසු ඔබට යන්න පුළුවන් ක්‍රමය තෝරගන්න. මේ Google Map එක හරහා ඔබට ඉතාම පහසුයි. මොකද හරියට වෙලාවට මේ දේවල් කරන නිසා. මට එකක් කියන්න අමතකුණා, අර ට්‍රේන් එකේ යනකොට බස් එකේ යනකොට හොඳට මතක තියාන්න, විශේෂයෙන් ට්‍රේන් එක හරියට වෙලාවට යනවා. 9:25 කියලා තිබුණොත් 9:26ටත් නෙමෙයි 24ටත් නෙමෙයි 25ට දොරවල් වැහුවා ගියා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න හරියට වෙලාවට යන්න. හරි, ඔය දැන් මං කිව්වේ මේ ආවට පස්සේ අපාර්ට්මන්ට් එක හොයාගන්න හැටි, එතෙන්ට යන හැටි, සහ ගෙදරට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්න හැටි, බස් කාඩ් ගන්න හැටි, සහ ඔබ යන්න එන්න ඕන තැන හොයාගන්න හැටි. මෙහි විශේෂයෙන් සමහර ලොකේෂන් තියෙන්නේ ෆිනිෂ් භාෂාවෙන්. ඒක පොඩ්ඩක් හරියට ටයිප් කරන්න. මොකද අර මෙහි ඒ අකුරු දෙකක් තියෙනවා, ආ සහ ඈ කියලා. ඊට පස්සේ ඕ අකුරු දෙකක් තියෙනවා. ඉතින් ඕවා හරියට ටයිප් කරගන්න. එතකොට තමයි ඒ ලොකේෂන් එක ඔබට හරියටම දෙන්නේ. නමුත් සමහර වෙලාවට ආසන ලොකේෂන් එකක් දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවත් ටයිප් කරද්දී සැලකිලිමත් වෙන්න. හොඳයි, දැන් මම මේ කියන්න හදන්නේ ඔබ ෆින්ලන්තයට ආවට පස්සේ ෆින්ලන්තයේ ජීවත් වෙන පුද්ගලෙක් හැටියට ඔබ මොනවද කරන්න ඕන, ඔබ කොහෙද ලියාපදිංචි වෙන්න ඕනේ කියන එක මතක් කරන්න. ඔබ ඉස්සෙල්ලම යන්න ඕනේ DVV ඔෆිස් එකට. මේකට ඔබට අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් කලින්. එතකොට ඔබට දවසක් වෙලාවක් දෙනවා. හැබැයි හරියට ඒ වෙලාවට යන්න. ෆින්ලන්තය කියලා කියන්නේ වෙලාවට වැඩ කරන රටක්. ඒ වගේම එක්තරා ආයතනයකින් ඔබට වෙලාවක් වෙන් කරලා තිබුණොත් ඒ වෙලාවේ වෙන කෙනෙක් වෙනුවෙන් යොදාගන්නේ නැහැ, ඔබ වෙනුවෙන් ඔවුන් වෙන් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මතකැතුව ඒ වෙලාවට විනාඩි 10කට 12කට කලින් ගිහිල්ලා ඉන්න අමතක කරන්න එපා. එතකොට DVV කියලා කියන්නේ Digital and Population Data Service Agency එක. මේකෙදි කරන්නේ මේක ෆයිනන්ස් මිනිස්ත්‍රිය එක යටතේ තමයි සිද්ධ වෙන්නේ. මේකෙදි කරන්නේ පුද්ගලයෙක් ඒ රටේ පරිපාලන කාර්යයන් එක්ක ඉතාම සුමට විදිහට සම්බන්ධ කරන එක තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. එතකොට ඔබ මෙහි ජීවත් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ DVV කියන ආයතනයේ ලියාපදිංචි විය යුතුමයි. ඔබ ඔබේ සහකරු හෝ සහකාරී, ඒ වගේම ඔබේ දරුවන් ඉන්නවා නම් දරුවන්, මේ සියලුම දෙනා මේකේ රෙජිස්ටර් කරන්න ඕනේ.
ඔබේ නම ඔබේ ලිපිනය ඒ කියන්නේ ඔබේ අපාර්ට්මන්ට් එක තියෙන තැන ඒ වගේම ඔබේ උපන් දිනය ඔබේ සිවිල් තත්ත්වය ඔබ විවාහකද නැද්ද සියලුම තොරතුරු මේක ඇතුළත් වෙනවා ඒකට අදාළ ෆෝම්ස් දෙනවා ඒ ඇත් එක ගිහිල්ලා කතා කරන්න මම ෆින්ලන්තයට අලුතෙන් ආවේ මට රෙජිස්ටර් වෙන්න ඕනේ කිව්වහම ඔබට ෆෝම්ස් දෙනවා ඔබට ඔබේ සහකරුහු සහකාරියට දරුවන්ට වෙන වෙනම ෆෝම්ස් දෙනවා ඒවා ෆිල් කරන්න නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔවුන්ගෙන් අහගන්න ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් සේවය සපයනවා ඔබට අපොයින්ට්මන්ට් එකක් දාගන්න බැරි වුණා නම් කලින් කරන්න සුළු දෙයයි තියෙන්නේ ඔබ කෙලින්ම DVV ඔෆිස් එකට යන්න ගිහිල්ලා එතන ඉස්සරහා කවුන්ටර් එකෙන් ඔබට නම්බර් එකක් ගන්න පුළුවන් ඒක ඔබට අවශ්‍ය කරන සර්විස් එකට අනුව ඒ කියන්නේ මෙහෙම රෙජිස්ටර් වෙන්න කියන එක ක්ලික් කරාම තමයි ඒ අදාළ අංකයක් ඔබට ලැබෙන්නේ ඒ අංකය අරගෙන ඔබේ වාරයේ එනතුරු චුට්ටක් වෙලා ඉන්න වෙනවා හැබැයි නමුත් ඔබට අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලැබෙනවා ඒ ලැබුණට පස්සේ ඔබට පුළුවන් ගිහිල්ලා ඔබේ ලියාපදිංචිය සිද්ධ කරන්න ඒ වගේම මේ ලියාපදිංචිය කරාට පස්සේ ඔබට ලියාපදිංචි වෙලා ගෙදරට තැපෑලෙන් එනවා ඔබ ලියාපදිංචි වුණා කියලා මේක උපරිම මාසයක් නැත්තම් සති දෙකෙන් තුනෙනුත් සමහර වෙලාවට එනවා ඒ ලියාපදිංචි වුණු බවට ඔබට ලිපියක් ගෙදරට එනවා එහෙම නැත්නම් ඔබේ අපාර්ට්මන්ට් එකට එනවා ෆින්ලන්තයේ අපාර්ට්මන්ට් එකට එනවා ඒ ආවට පස්සේ එතනින් එහාටත් දේවල් ටිකක් තියෙනවා කරන්න ඒ වගේම මේ DVV එකේ රෙජිස්ටර් වුණාත් එක්කම කරන්න ඕන තවත් දෙයක් තියෙනවා ඒ තමයි කේලා කේලා කියලා කියන්නේ මෙහි ඉන්ෂුරන්ස් සිස්ටම් එක ඒ ඉන්ෂුරන්ස් සිස්ටම් එකත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න ඕනේ ඒකට ඔබේ ප්‍රදේශයට අදාළ කේලා ඔෆිස් එකට යන්න ගිහිල්ලා අර විදිහටම ඔබට ෆෝම්ස් ලබා ගන්න ඕන ඒව නම් එතනම ෆිල් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ ඔබට අවශ්‍ය නම් ගිහිල්ලා ලබා ගන්න පුළුවන් තොරතුරු විස්තර ඒ අදාළ නිලධාරියන්ගෙන් අහන්න ඔබ අලුතෙන් ෆින්ලන්තයට ආවේ මොනවද මම මේ කේලා බෙනිෆිට්ස් ලබා ගන්න කරන්න ඕනේ කියලා එතකොට ඕනේ සම්බන්ධයෙන් ඔබට විස්තර තොරතුරු ලබා දෙනවා ඒ වගේම ෆෝම්ස් ලබා දෙනවා ඒ ෆෝම්ස් වෙන වෙනම ෆිල් කරන්න එතනින් ඔබට එන්විලොප් එකක් ලබා දෙවි විස්තර ෆිල් කරාට පස්සේ එන්විලොප් එකේ ඔබේ නම සහ ඒ අදාළ විස්තර ඇතුළත් කරලා ඔබට පුළුවන් ඒක ෆිල් කරලා ඉවරුනාට පස්සේ ගෙනල්ලා ඒ ආයතනයේ ලෙටර් බොක්ස් එක ඇතුළත් කරන්න මේ කේලා කියලා කියන්නේ සෝෂල් ඉන්ෂුරන්ස් සිස්ටම් එක මේකෙදි කරන්නේ සමාජයේ යහ පැවැත්ම උදෙසා මිනිසුන්ට ජීවත් වෙන අයට අවශ්‍ය කරන ෆයිනෑන්ෂල් සපෝට් එක එහෙම නැත්නම් මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන එක තමයි මේ කේලා ආයතනෙන් සිද්ධ කරන්නේ මේ කේලා බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා එකක් තමයි අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට්ස් ඒ කියන්නේ ඔබට රැකියාවක් ලැබෙන තුරු ඔවුන් ඔබට යම්කිසි සහයෝගයක් ලබා දෙනවා ෆයිනෑන්ෂලි ඒ වගේම ඔබට සෝෂල් බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා චයිල්ඩ් බෙනිෆිට්ස් ලැබෙනවා ඒ කියන්නේ චයිල්ඩ් බෙනිෆිට් කියලා කියන්නේ හැම ළමයෙකුටම යම්කිසි මුදලක් ලැබෙනවා ඒ කියන්නේ පළවෙනි දරුවාට යුරෝ 100ක් ලැබෙනවා එතන ඉඳලා ඔබ දරුවන් ගාණ අනුව මේක ලැබෙනවා මේක ෆින්ලන්තයේ ඉන්න පහළම පුරවැසියේ ඉඳලා ඉහළම පුරවැසිය දක්වා අගමැති ජනාධිපති දක්වාම හම්බ වෙනවා ඒ අයත් ඒ බෙනිෆිට් එක ලබා ගන්නවා මේක අනිවාර්යෙන් ලබාගත යුතුයි ඉතින් ඒකට නම් ඔබ කියලා ආයතනයේ රෙජිස්ටර් විය යුතුමයි. ඒ වගේම තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ මේ හැමදේම ඔබට ලැබෙන්නේ මේ කේලා බෙනිෆිට්ස් හරහා. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න ඔබේ තත්ත්වය ඒගොල්ලන්ට පැහැදිලි කරන්න. එතකොට ඒගොල්ලෝ ඒ අදාළ කරන ෆෝම්ස් ලබා දුන්නට පස්සේ ඒක ෆිල් කරලා දුන්නාම ඔබ මේ බෙනිෆිට්ස් වලට හිමිකම් කියන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් ඔබ කේලා ඉන්ෂුරන්ස් එක සඳහා රෙජිස්ටර් වුණාට පස්සේ ඒක ඔබට කේලා කාඩ් එකක් හැටියට ඔබට එනවා තැපෑලෙන්. ඒ තැපෑලෙන් කාඩ් එක ආවට පස්සේ ඔබට පුළුවන් ඒ කාඩ් එක ඔබේ සියලුම බෙනිෆිට් සඳහා පාවිච්චි කරන්න. උදාහරණයක් හැටියට ඔබට අදාළ හොස්පිටල් එකක් එහෙම නැත්නම් සෞඛ්‍ය ආයතනයක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැහෙනව නම් ඔබ බෙහෙත් ගන්නව නම් අනිවාර්යයෙන්ම මේ කේලා කාඩ් එක ඉදිරිපත් කරන්න ඕනේ. දැන් ලංකාවේ වගේ ඩොක්ටර් ඔබව බලලා ඔබේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක ඔබේ අතට දෙන්නේ නැහැ ෆාමසියකින් ගන්න කියලා. මෙහිදී කරන්නේ සිස්ටම් එකට ඔබේ බෙහෙත් ටික ඇතුළත් කරනවා. එතකොට ඔබ ළඟම තියෙන ආප්තීකි එහෙම නැත්නම්
ෆාර්මසියකට ගිහිල්ලා ඔබේ කෙලා කාඩ් එක ඉදිරිපත් කරාට පස්සේ ඔවුන් කෙලා කාඩ් එකේ තියෙන බාකෝඩ් එක ස්කෑන් කරලා තමයි ඔබේ බෙහෙත් ටික ඔවුන් ලබා ගන්න. එතකොට ඔවුන් දන්නවා ඔබේ බෙහෙත් ටික මෙන්න මේ ටික කියලා එවෙලෙම ඔබට බෙහෙත් ටික ලබා දෙනවා. ඉතින් මේ වගේ දේවල් කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කෙලා ඔෆිස් එකට ගිහිල්ලා ඒ ෆෝම් එක පුරවලා කාඩ් එක ලබා ගන්න ඕන. මේකෙන් තව බොහෝ වාසි තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ කාඩ් එක ලබා ගන්න. ඊට පස්සේ ඔබ යන්න ඕන තැනක් තමයි මේ ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ කියලා ඔබව තහවුරු කරන තැන තමයි තේ ඔෆිස් එක කියලා කියන්නේ. තේ ඔෆිස් එක කියලා කියන්නේ තේ හදලා දෙන ඔෆිස් එක නෙමෙයි. මේක TE එහෙම නැත්නම් තේ කියලා මෙහි පාවිච්චි කරන්නේ ඒ විදිහට තේ ඔෆිස් එකට ඔබ යන්න ඕනේ. තේ ඔෆිස් එක කියලා කියන්නේ ඔබේ රැකියාව සම්බන්ධව ඔබ කරන රැකියාවට මොන වගේ සපෝට් එකක්ද දෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් මේකදී කරන්නේ. ඔබ අන්එම්ප්ලොයිමන්ට් පුද්ගලයෙක් බව ඔවුන් තහවුරු කරගන්නවා. ඒ වගේම ඔබෙන් විස්තර ගන්නවා ඔබට උපාධියක් තියෙනවද, ඔබේ අධ්‍යාපන තත්ත්වය කොහොමද, ඔබ මොන වගේ රැකියාවක්ද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ, මොන වගේ ක්ෂේත්‍රද ඔබට ගැළපෙන්නේ, ෆින්ලන්තයේ මොන වගේ අවස්ථාද ඔබට තියෙන්නේ. ඒ වගේම විවිධ ට්‍රේනින් සහ එඩියුකේෂන් ඒගොල්ලෝ ලබා දෙනවා. විශේෂයෙන් ෆින්ලන්තයේ ගොඩක් දෙනෙක් දන්නවා පාවිච්චි කරන්නේ ෆිනිෂ් භාෂාව, සුවමි කියලා අපි කියන්නේ, සුවමි ලැංග්වේජ් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ භාෂාව ඉගෙන ගන්න ඕන. ඒක ටිකක් කාලයක් යන වැඩක්. ඒගොල්ලෝ ලැංග්වේජ් කෝසස් එහෙම දෙනවා. ඉතින් මේ තේ ඔෆිස් එකට ගියාට පස්සේ ඔයාට වෙනම කෝච් කෙනෙක් දෙනවා. ඔබට ඒ දුන්නු කෝච් තමයි ඔබව ගයිඩ් කරන්නේ. ඔබ මෙන්න මේ දේ කරන්න, මේ දේ කරන්න, මෙන්න ඔබට ජොබ්ස්, මෙන්න මේ ඔපචුනිටීස් තියෙනවා, මේවට ඇප්ලයි කරන්න, ඔබ මේ ජොබ්ස් වලට නම් කැමති, ඔබ මෙන්න මේ කෝසස් කරන්න කියලා ඒ හැමදේම කෝඩිනේට් කරන්නේ ඔබට ඒ අදාළ අපි යාට කියන ඔම කෝච් කියලා. ඒ කෝච් තමයි ඔබව ඒ නිසි මඟ පෙන්වීම කරන්නේ. ඒ වගේම එතනදී ඔබට අර අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට්ස් ලබා ගන්න සුදුසුයි කියලා ඔවුන් නිර්දේශ කරනවා. ඒ නිර්දේශ කරාට පස්සේ ඔබට සමහර විට මේකට මාසයක් දෙකක් ගත වුණත් ඒ ඕකේ වෙන දවසේ, එහෙම නැත්නම් මේක සම්මත වෙන දවසට කලින් ඉඳලා ඔබට අර එරියස් එක්කම ඔබට ඒ ගෙවීම් ලැබෙනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔබ ගිහිපු දවසේ ඉඳලම මේ හැමදේම කවුන්ට් වෙනවා. ඒ වගේම මේ ලැංග්වේජ් කෝස් එක එහෙම ගත්තොත් එහෙම මාස 10ක කෝස් එකක් උදේ 9 ඉඳලා හවස 2 විතර වෙනකම් මේ කෝස් එක යනවා. ඒ කාලය තුළත ඔබට ගෙවීමකුත් කරනවා. ලැංග්වේජ් එක ඉගෙන ගන්නකොට ඔබට ගෙවීමකුත් කරනවා ඔබ අන්එම්ප්ලොයිමන්ට් කෙනෙක් නම්. ඒ වගේම මේවයිදී ඔබට බොරු කරන්න බෑ කිසිම හේතුවක් මත. මොකද ඔබ අන්එම්ප්ලොයිඩ් කෙනෙක් කියලා මේ බෙනිෆිට් එක දිගටම ගන්න බෑ ඔබට රස්සාවක් හම්බ වුණොත්. මොකද මේ ආයතන හැම එකක් එක්කම සම්බන්ධයි. එකට එක බැංකුවට සම්බන්ධයි, තේ ඔෆිස් එක සම්බන්ධයි, කේලා සම්බන්ධයි, DVV සම්බන්ධයි, ඔක්කොම එකට එක නෙට්වර්ක් වෙලා තියෙන. ඒ නිසා කොහෙන් හරි වරදක් සිද්ධ වුණොත් ඒක අනිවාර්යයෙන්ම අනිත් සියලුම දෙනා දැනගෙන ඔබේ බෙනිෆිට්ස් අහිමි වෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවම ඒ ඔයාගේ කෝච් එක්ක ඊමේල් මාර්ගෙන් කමියුනිකේට් කරන්න, සන්නිවේදනය කරගන්න, ඒක ඉතාම හොඳයි. ඉතින් ඒ නිසා ජෙනුයින් විදිහට ඒ වැඩේ කරගෙන යන්න. එතකොට ඔබට ලොකු සහයෝගයක් ඔවුන් ලබා දෙනවා. ඔවුන් ඔබට රැකියාවලට ආයුධම් කරන්න ඕන කරන සයිට්ස් පෙන්නනවා. ඒ වගේම ඔබ අවම වශයෙන් මං හිතන්නේ සතියකට මාසයකට රැකියා දෙක තුනකට විතර වගේ ආයුධම් කළ යුතුයි ඔබ. ඒක නොකර ඉන්න බෑ ඔබට. අනිවාර්යෙන් ඔබ ආයුධම් කරන්න ඕන. හැමදාමත් මේ අන්එම්ප්ලොයිඩ් කෙනෙක් හැටියට තියාගෙන ඉන්න ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. පුළුවන් තරම් ඒගොල්ලෝ බලන්නේ ඔබට රැකියාවක් මේ ෆින්ලන්තයේ අරගෙන දෙන්න. ඒකට අවශ්‍ය කරන සියලුම සපෝට් එක ඒගොල්ලෝ ලබා දෙනවා. මතක තියාගන්න ඔබ DVV ඔෆිස් එකට යනකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පාස්පෝර්ට් එක, ඔබේ RP කාඩ් එක, ඒ වගේම ලීගලයිස් ඩොකියුමෙන්ට්ස්, ඔබ වීසා ඇප්ලයි කරනකොට වීසා ඕකේ වෙලා යනකොට සීල් කරපු ඩොකියුමෙන්ට්ස් එකක් හම්බුණානේ නේද? අන්න ඒ ඩොකියුමෙන්ට්ස් එකත් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. RP කාඩ් එක අරගෙන යන්න අමතක කරන්න එපා. මේ RP කාඩ් එකේ තියෙනවා සෝෂල් සෙකියුරිටි නම්බර් කියලා. මේ නම්බර් එක හරිම වටිනවා. හරිම පරිස්සමෙන් තියාගන්න. මේක හැමතැනටම පෙන්වන්න දාන්න යන්න එපා. අවශ්‍ය දෙයට විතරක් මේක ඉදිරිපත් කරන්න. මොකද මේක ඔබේ පුද්ගලික දෙයක්. මේක ඔබ වෙනුවෙන් තියෙන්නේ. ඔබට විතරයි මේ නම්බර් තියෙන්නේ. ඒසයි ඒක හරි පරිස්සමෙන් තියාගන්න. ඒක අනවශ්‍ය විදිහට තැන් තැන්වල දාලා යන්න උත්සාහ කරන්න එපා. ඊට පස්සේ ඔබ කරන්න ඕන දේවල් තව ගොඩක් තියෙනවා. එකෙන් එකක් තමයි පොලිස් ID එක හදාගන්න එක. ඒක කරන්න ඕනේ අර DVV එකේ රෙජිස්ට්‍රේෂන් එක ආවට පස්සේ. ඔබ ෆින්ලන්ත වැසියෙක් හැටියට රෙජිස්ටර් වුණාට පස්සේ තමයි පොලිස් ID එක හදාගන්න ඕනේ. ඉතින් ඒ ගැන සහ එතනින් එහාට කරන්න ඕන තව දේවල් ටිකක් තියෙනවා. ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්.
ඒ වගේම ගොඩක් දෙනෙක් අහලා තියෙනවා ෆින්ලන්තයට එන හැටි කියන්න කියලා අපි ඒකත් ළඟදිම වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක හිටියට සේ ඔන් ටීවී YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ තව වටිනා කෙන විස්තර ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ඔබට තව දැනගන්න දේවල් තියෙනවා නම් පහලින් comment කරන්න අපි පුළු පුළුවන් විදිහට ඒවට ඔබව guide කරනවා ඒ වගේම ඔබට දැනගන්න සමහර දේවල් තියෙනවා නම් ඔය සමහර groups වල දානවා යම් යම් දේවල් ඒවා පොඩ්ඩක් බලන්න නමුත් හැම එකම ගන්න යන්න එපා. මොකද සමහරු ඒකට කමෙන්ට් කරන්නේ තමන්ගේ අත්දැකීම අනුව. ඒක ඒ පුද්ගලයාගේ වටපිටාව අනුව, එයාගේ තත්ත්වය අනුව, එයාට වෙච්ච සිද්ධි අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හැම එකම විශ්වාස කරන්න යන්න එපා. හරි පරිස්සමෙන් අවශ්‍ය දේ විතරක් ලබා ගන්න. ලබාගෙන ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා ගන්න. ඒ වගේම දන්න කෙනෙක්ගෙන් අහන්න හැම විටම උත්සාහ කරන්න. ඒ වගේම ඔබේ යුනිවර්සිටි එකේ ඉන්නවා ගොඩක් වෙලාවට ඔබට උපකාර කරන සෝෂල් කවුන්සලර් කෙනෙක්. එයත් එක්ක නිතරම කමියුනිකේෂන් තියාගන්න. එතකොට ඔහු හෝ ඇය ඔබට උදව් කරાવી සෑහෙන්න. ඒත් එක්කම ඔය පොලිස් අයිඩිය එකක් හදන්නේ කොහොමද? ළමයින්ට ෆින්ලන්තයේ ස්කූල් එකක් හොයාගන්නේ කොහොමද? සහ තව ගොඩක් දේවල් අපි ඉදිරි වීඩියෝ එකේදී කතා කරමු. බොහොම ස්තුතියි අපිත් එක්ක හිටියට. සුබ දවසක් ඔබ හැමෝටම.